විවාහය නතර කිරීම සඳහා මනාලිය විසින් සිය මනාලයා පැහැරගෙන යෑමේ සිද්ධිය සෞදියේ මක්කම නුවරින් වාර්තා වේ. තම මනාලයා සමග විවාහ වීමේ අකමැත්ත හේතුවෙන් විවාහයට දින දෙකකට පෙර සෞදි මනාලිය විසින් කප්පම් කරුවන් දෙදෙනෙකුට මුදල් ගෙවා මෙලෙස මනාලයා පැහැරගෙන ඇතැයි සඳහන් වෙනවා. මෙසේ පැහැරගනු ලැබූ සෞදි මනාලයාගේ වයස අවුරුදු 48ක් බවත් පැවසෙනවා. විවාහය සංවිධානය කිරීමේ කටයුතු ගැන කතා කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා තම නිවසට පැමිණෙන්නේ අදාළ මනාලිය විසින් කළ ඉල්ලීමට අනුව සිය මනාලියගේ නිවස වෙත පැමිණෙමින් සිටින අතරවාරයේ පුද්ගලයන් දෙදෙනෙකු ඔහු ගමන්ගත් මෝටර් රථය බලහත්කාරයෙන් නවතා මෙම පැහැර ගැනීම කර ඇති බවත් සඳහන් වෙනවා. කෙසේ වෙතත් පොරබැදීමකින් පසුව එම කොල්ලකරුවන්ගෙන් බේරී පලා යාමට මනාලයා සමත් වෙලා එහිදී කප්පම්කරුවන් විසින් මනාලයා සතුව තිබූ සෞදි රියාල් 20,000ක මුදලක්ද කොල්ල කාලා. පසුව කප්පම්කරුවන්ගෙන් බේරී පලාගිය මනාලයා විසින් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කරා. ඔවුන් සොයාකර සෝදිස් මෙහෙයුම් වලින් ඊට සම්බන්ධ වූ කප්පම්කරුවන් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. වයස අවුරුදු 21ක් සහ 27ක් වූ ඔවුන් දෙදෙනා සෞදි පොලිස් නිලධාරීන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ ප්‍රකාශ කර සිටියේ මනාලිය සහ ඇයගේ යෙහෙළියක් විසින් ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත අදාළ පැහැර ගැනීම කළ බවයි. එම සැකකරුවන් දෙදෙනා විසින් කළ චෝදනා අදාළ මනාලිය විසින් ප්‍රතික්ෂේප කර අතර පසුව පොලිසිය විසින් මනාලියගෙන් ඇත්ත තොරතුරු ලබා ගන්නා ලෙස ඇයගේ සහෝදරයන්ට නියෝග කළා. පසුව පොලිසිය හමුවේ අදාළ මනාලිය විසින් මෙම ක්‍රියාව සිදු කළ බවට පිළිගත්තා. ඒ අනුව මනාලිය සහ ඇයගේ යෙහෙළිය මක්කම නුවර කාන්තා සිරකු මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට සෞදි පොලිසිය පියවර ගන්නා ලදී. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා. මෙවැනි වෙනස් අලුත් වීඩියෝ නරඹන්න පහතින් අපව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. අපගේ අලුත්ම වීඩියෝ ඉක්මනින්ම නැරඹීම සඳහා සීනුව සලකුණ මත ක්ලික් කරන්න.